ධර්මපාල කියන්නේ සිංහල බෞද්ධ ලකුණ. අනගාරික ධර්මපාලතුමාගෙන් පසුව සිංහල බෞද්ධ ලකුණ ලෝකෙට ගිය කීප දෙනෙක් ඉන්නවා. ඒ එක්කෙනෙක් තමයි ප්‍රධාන පෙළේ කෙනෙක් තමයි මහාචාර්ය මල්සේකර මැතිතුමා. තවත් එක්කෙනෙක් තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඒ අරුණයන් පස්සේ අද ජීවතුන් අතර නැති තවත් කීප දෙනෙක්ව වලසිංහ හරිස්චන්ද මැතිතුමන් වගේ අය. හැබැයි ලෝකෙට සිංහල බෞද්ධ ලකුණගෙන ගිය අය බොහොම අඩු. ඒකට ඉඩ තියන්නේත් නැහැ. සිංහල බෞද්ධකම මතුවෙන්න මේ රටෙන් ඉඩ තියන්නේ නැහැ. ඇයි? ලෝකෙම දන්නවා බුදුහාමුදුරන්ගේ දහම රැක්කේ සිංහලයෝ කියලා. ඒ සිංහලෝ ඉන්නේ මේ රටේ විතරයි. ඒ නිසා ඒ බුදුහාමුදුරන්ගේ දහමට එරෙහිව විශාල වැඩපිළිවෙලක් තියෙනවා. බොහෝ දෙනා දන්නේ. හැබැයි මගේ ගුරු හිමිපාණන් වන මහාචාර්ය මාර බණතනසාර හාමුදුරුව මල්සේකර මහත්මාගෙන් ඉගෙනගෙන තියෙනවා. උන්වහන්සේ මට කිව්ව දවසක් විශ්වවිද්‍යාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉගෙන ගනිද්දී ඒ උගන්නන ගුරුවරයෙක් ඒ ගුරුවරයාට මම කියන්නේ ඒක හොඳ නැහැ. ඒ ගුරුවරයා පන්ති එකන හැබැයි එයාට යන්න වුණා මේ කිසියම් අවස්ථාවකට වැඩකට ඒ දේශනය කරන්න මහා මල්සේකර මහත්මයාට තමයි යෙදෙලා තිබුණේ. මේ හාමුදුරුව මට කියනවා අවුරුදු ගාණක් තිස්සේ කර දේශන වලට වැඩිය පැයක මල්සේකර මහත්මයා කළ දේශනය හිතට වැදුණා දැනුණා කියලා. එතකොට හිතාගන්න පුළුවන් එතුමාගේ ඥානය දැනු. එංගලන්තේ ඒ කාලේ තිබුණ දැනුත් මන් දැන තියෙනවද කියලා ෆාද එතිය ළමොත් කියලා ෆාද කෙනෙක්ගේ පෞද්ගලික පුස්තකාලයක්. ලෝකේ තියෙන විශාලතම පුස්තකාලයක්. මේ පුස්තකාලය බලන්න මල්සේකර මහත්මයා ගිහිල්ලා හැමෝ තැන බලලා 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 ඇවිල්ලා කියනවා ෆාද ඔබතුමාගේ පුස්තකාලේ බෞද්ධ පොත් විතරයි නේ තියෙන්නේ. කෝ කතෝලික පොත්? නෑ නෑ තියෙනවා. කෝ කොහෙද තියෙන්නේ? අරගෙන ගියාලු. එක්කගෙන ගිහිල්ලා බයිබලයක් තියලා තියෙනවා රාකයක. ඒ බයිබලය අරන් බලනවා මේ තියෙන්නේ. මේක කතෝලික දහම ඔක්කොම තියෙනවා. බුදු දහම මේ තියෙන පොත්වලවත් නැහැ. ප්‍රමාණවත් නැහැ මේ පොත් ටිකත්. තවත් පොත් ඕන බුදු දහම පැහැදිලි කරන්න හඳුන්වන්නේ පෙන්වන්න. ඒකත් මට කිව්වේ මගේ ගුරු හිමිපාණන්. අපේ රටෙන් විදේශ තානාපතිවරු යවනවනේ. ඒ තානාපතිවරු හුඟක් දිනේ රට වෙනුවෙන් නෙමෙයි වැඩ කරන්නේ. කෞටිල්‍ය අර්ථශාස්ත්‍ර කියලා පැරණි සංස්කෘත පතක් තියෙනවා මේ ආර්ථික විද්‍යාව. මේ අලුතෙන් ඔය ඉංග්‍රීසි කාරයෝ තමයි ආර්ථික විද්‍යාඥයෝ කියලා අපි පිළිගන්නමුත් එහෙම නෙමෙයි. පූර්ණ ආර්ථික විද්‍යාවක් සටහන් වෙන කෞටිල්‍ය අර්ථශාස්ත්‍ර කියලා සංස්කෘත පතක් තියෙනවා. ඒ පොතේ කියනවා විදේශ දූතයන් යැවීම පිළිබඳව කාරණය. රට වෙනුවෙන් විදේශ දූතයන් ස්ථානාපතිවරුන් යවනවනම් රටේ ඉන්න හොඳම බුද්ධිමත් මිනිස්සු තෝරලා යැවිය යුතුයි. රටේ දේශපාලකයන් වෙනුවෙන් යවනවනම් නරකම මිනිස්සු තෝරලා යැවිය යුතුයි. දෙවෙනි කාරණේ තමයි අපේ රටෙන් වෙන්නේ බොහෝ විට. එහෙම වෙද්දී මහාචාර්ය මල්සේකර මැතිතුමා රුසියන් තානාපති වශයෙන් යවුවා බණ්ඩාරනායක මහත්තය. අදත් රුසියාව අපට රැළකන්නේ ඒ නිසා. අදත් රුසියාවේ බුදුදහම වැබලෙන්නේ ඒ නිසා. මහාචාර්ය මල්සේකර මහත්මයා රුසියන් ලංකාවේ තානාපති හැටියට කටයුතු කරපු නිසා. කවුද එහෙම කටයුතු කළා තියෙන්නේ තානාපතිවරු හැටියට? ඒ නිසා මේ නම අපි සිංහල බෞද්ධ ලකුණක් හැටියට අපි ලෝකෙට ගෙනියන්න ඕන නම. එතුමා උපන්නේ පානදුරේ මාළමුලගෙන ගමේ. දෙක කියු නැහැ ගැන. මගේ පියා උපන්නේ උඩුනුවර එළදැත්ත කියන ගමේ. අර ඇම්බැකට අල්ලපු ගමේ. පුංචි කාලේ මගේ පියා මට කිව්වා පුතේ උඹත් කවදාහරි මල්ලසේකර මහත්තයා වගේ වෙයන් කියලා. වෙන්න බැරි වුණ එක වෙන එකක්. එහෙම කිව්වා. ඒන් කියන පියා ගැන මගේ පියාට ඊට වඩා කෙනෙක් හිටියේ නැහැ. පියාට හිටියේ එකම එක යුග පුරුෂේ ඊට කලින් හිටිය අනගාරික ධර්මපාල ඊට පස්සේ මල්ලසේකර මහත්තයා. ඉතින් මගේ පියාගේ පුතේ උඹත් කවදාහරි උත්සාහ කරපන් මල්ලසේකර මහත්තයා වගේ වෙන්න කියලා. මට එහෙම වෙන්න බැරි වුණා. ඒක වෙන කතාවක්. හැබැයි මට දයෝ සිද්ධ වුණා එතුමාගේ ඊටම කිට්ටුවයි ආශ්‍රය කරන්න.
මම ඉගෙන ගත්තේ ආනන්ද විද්‍යාලයේ. ඔය මට දොරක් ඇරෙනවා. මම බෞද්ධ සංගමේ ලේකම්තුමාය කාලේ. සුමේදර මතකද මන් දන්නේ. මං ආරාධනා කළා දේශනයක් සඳහා මහාචාර්ය මල්ලිකර මහත්තයාට. මම ලිව්වා. එතුම ආවා. ඉදිරියට හොඳ හුරුපුරු තැන මේ ආනන්ද කියන්නේ. හරි ආඩම්බරයි දා මට. මං ආරාධනා කරම නිසා නේද මේ දෙවන්ත පුරුෂයා දාවේ කියලා. කතා කළා පොඩ්ඩක්. දන්න ඉංග්‍රීසියෙන්. මං ගියා පේරාදෙණියට හමුණ කාන්තා මට. දුව හම්බුණ. දෙවෙනි දුව හම්බුණ එහෙදි මට. ඔබ දන්නත් දෙයක් දැන් මං කියනවා. මේ විජයයි මායි සුමාන දෙක මහ මුහුද හිටියා. හරිනේ? අනේ බොරුණ ගහන්නකො. සුමාන දෙකක් මහ මුහුද හිටියා. හැබැයි නැවක. ගිලෙමින් නෙමෙයි. නැවක හිටියා. ඒ තමයි පළවෙනි වරට කැන්බරා කියන නැව එංගලන්තෙන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ආපහු යන ගමනේදී අපි දෙයේ නැවට නැග්ගා. ඒත් මට එංගලන්තේ වුණා මට ඇමරිකාවේ යන්න. අපි දෙන්නම කල්පනා කළා අහම්මෙන් නැවට නැග්ගා. ඒ කාලේ අපි කොයිතරම් දැන් අතීතේ යන්න පුළුවන් නම් අපි දෙන්නට. මොනතරම් ආසජනක කාලයක් අපි ගත කළාද විජයමායි. අහම්මෙන්. පස්සේ මං සම්බන්ධ වුණා ගුවන් විදුලි සේවයේ ජාතික ගුවන් සේවය වැඩසටහන් වලට SABC එකේ. කවුද හම්බෙන්නේ? චිත්‍රා මල්ලසේකර. අනෙක් දුව ජේසුදීනි හම්බෙනවා. ඉතා ප්‍රවීණ සංගීතඥවරියක්. පියානෝ වාදනය කරනවා පුදුමයි හගින්න. එයාමට හම්බෙනවා SLBC එකේදී. ඒ මහාචාර්ය මල්ලසේකර මහත්තයා කියන්න බැරි වුණාට කිට්ටරාවේ පවුලේ අයත් එක්ක. ඒකද ලොකු වාසනාවක්. හැම දිනම වාස ලැබෙන්නේ නැහැ. දැන් අදුපන්න හම්බෙන්නේ නැහැ මේ වාසනාව. මට ඒ වාස ලැබුණා. මේ මානසිකර මහත්මයාගේ ගුණ අපි වරින් වර කතා බහ කරනවා. එතුමා හිටිය අවුරුදු 73ක්. වෙංගලගේ 1973 අප්‍රේල් 23 වෙනිදා. ඒ කාලේ වෙනත් අය වගේම එතුමාගේ මිෂනාරි පාසලකට මුලින්ම පාන්දර සෙන් ජෝන්ස් විද්‍යාලයට ඇතුළුණා වෛද්‍ය විද්‍යාලයට මෙඩිකල් ෆැකල්ටි එකට. අපේ වාසනාවට ඒ වේ පියාගේ මරණ නිසා ඒ ගමන අත්හැරලා එතුමාව ශාස්ත්‍රවේදී පැත්තට. ඇවිල්ලා ග්‍රීක් ලතින් ඉගෙනගෙන ඒ අවුරුද්දේ ඉහළම සම්මාන ලැබුවා එතුමා. ලන්ඩන් විශ්වවිද්‍යාල විභාගයේදී ග්‍රීක් හා ලැටින් කියන දෙකට අර වෛද්‍ය විද්‍යාගාරයේ උපය අපේක්ෂකයා ගත ලකුණු. සමය මේ වැතර ආවා. ඊළඟ ඉංගලන්තේ ගිහිල්ලා අර OSOAS කියන පෙරදිග හා අප්‍රිකානු භාෂා දෙනස ගිහිල්ලා MA උපාධිය, PhD උපාධිය කරලා විශිෂ්ට ගණයේ ශාස්ත්‍රඥ ගුණ. පස්සේ ඇවිල්ලා අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇවිල්ලා හොඳ ගුරුවරයෙක් හැටියට මුලින්ම ආනන්ද විද්‍යාලයේ සේවය කළා. ඒ උපවිදුහල්පති වශයෙන් සේවය කළා. විදුහල්පති වශයෙන් වැඩ බැලුවා. පස්සේ නාලන්දිර ගියා. අපි අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉතා ඉහළින් සේවය කළ කෙනෙක් මේ මල්ලිකර මහත්තයා. පස්සේ එතුමා ඒ කාලේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයේ කොළඹ. පස්සේ කොටසක් ගියා පේරාදෙණියට. අර කාන්තාවයි අපි හමුනේ පේරාදෙණියේදී. මම හිතේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල වලින් කුසුමවන්නත් පිළිගන්නවා ඇති ලස්සනම පේරාදෙණිය. අපි දැන් ඉන්නේ කොළඹ. ඉතින් හරිනේ මම කියන එක. ඒ වුණාට විජය ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල අතරින් සුන්දරම එක පේරාදෙණිය. එකක් මේ පැත්තෙන් හන්තාන කඳු වැටිය පෝයදාට හඳ පාගෙන එනකොට අපේ සිතිවිලිත් නිකන් අවදි වෙනවා. මේ පැත්තෙන් මහවැලිකන් ගලාගෙන යනවා. මල් පිපෙනවා. අතීතයේ හරිම සුන්දරයි. අන්න එහි මුලින් හිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ මාසිර මහත්තයා ටිකලට ගියා පෙරදිනට. එතුමගෙන් කෙලින්ම ඉගෙන ගන්න මට වාසි වුණේ නැහැ. එතුමයි කියන්නේ පාලි බෞද්ධ සංස්කෘතිය වගේ දේවල්. එහෙනම් එතුමගේ
කෙලින්ම ඍජු ගෝලෙක් නෙමෙයි මම. කුමාරේතුමා ශාස්ත්‍රඥෙක් හැටියට ඉහළයි. භාෂාඥෙක් හැටියට මම දන්නේ රාහුල හාමුදුරුව ගැන අපි කියන්නේ උන්වහන්සේ දැන හිටිය කියලා භාෂා හයක්. සබ් භාෂා පරමේශර මහතර මත ඉහළයි. පටන් ගත්තේ ලැටින් ග්‍රීක් ඉගෙනගෙන ඉගෙනවා සංස්කෘතයි පාලි ඉංග්‍රීසි දන්නවා. ඒ වගේ භාෂා ගණනාවක් දැන හිටියා. මම දන්නා ඔය ෂඩ් භාෂා අතර තියෙන එකක් අපභ්‍රංශ කියලා. ඒක නම් දැන් අය දන්නවා. දන්නවද මේ හයෙන් එකක් අපභ්‍රංශ? අද දන්නේ ඒක විතරයි එංග දෙන. කියන කොම අපභ්‍රංශ. හැබැයි ඒක භාෂාවක්. ව්‍යාකරණය විතර හොඳ නැහැ. ඒකයි ඉගෙන අපභ්‍රංශ කියලා. හැබැයි පිළිගත් භාෂාව හයෙන් එකක් ඒක. රාහුල දැන හිටිය අපභ්‍රංශ. මහාචර්යතුමත් මම හිතන්නේ දැන ඉන්න ඇති අපභ්‍රංශ. පස්සේ දැනගත්ත රුසියානු භාෂාව. එතුමා තමයි රාජ්‍ය තාන්ත්‍රික සේවයට යනකොට යැව්වේ රුසියාවට තානාපති වශයෙන්. ඒතර ශාස්ත්‍රඥයෙකුට වඩා එතුමාදී සිද්ධ වුණා සේවයක් මේ රාජතන්ත්‍රයට. අපේ රටට ඕන වුණාම රුසියාවේ තානාපති කාර්යාල විවෘත කරන්න කල්පනා කවුද මේකට යවන්නේ? දැන් මුල් වරට යවනවා රුසියාවට. ඒ කාලේ USSR කියලා. අද වගේ නෙමෙයි. ඇමරිකාවයි රුසියාවයි දෙකයි තියෙන ඒ කාලේ ඉහළ මට්ටමේ. කවුද මෙහෙ යවන්නේ? ප්‍රශ්නේ මේකයි. ඉන්දියාවෙන් එවලා තිබුණේ ඒ රටේ විශිෂ්ටම දාර්ශනිකයා රාධාකෘෂ්ණන්. දැන් කවුද රාධාකෘෂ්ණ කතා කරන්න යන එක නම් මෙහෙන්? ඔය දැන් ඉන්නේ කවුරුත් යන්න බෑ. කවුද යවන්නේ? එක එහෙම දෙයක් තියෙන්නේ. යවනවනා යවන් දෙන මහජන මල්ලසේකර. හැබැයි ඒක උතුම්ම මහාචාර්ය. බෑ මොකද කරන්නේ? ඔන්න අලුත් පටන්ගත්ත දෙයක්. සාමාන්‍යයෙන් තානාපතිවරු වෙන්නේ විදේශ සේවයට යන අය. කියන්නේ ෆොරින් සර්විස් වල එකක් තියෙනවා. ඒ අය ඉවර වෙන්නේ එක්ක හයි කමිෂනර් නැත්නම් ඇම්බැසඩර් වෙලා. හැබැයි එහෙම යවන්න කෙනෙක් ඒකල් හිටියේ නැහැ. රාධාකෘෂ්ණ එක. රාධාකෘෂ්ණ කියන්නේ ධම්මපදයේ පරිවර්තක කෙනෙක්. පාලි ධම්මපදයේ දැම්මේ ඉංග්‍රීසියට රාධාකෘෂ්ණන්. පාලිත් දන්නවා ධම්මපදයෙන් දන්නවා. දැන් යවන්න බෑ. ඒකට ගැළපෙන්න කෙනෙක් විදේශ දෙවි හිටියේ නැහැ. ඔන්න අලුත් තිරණයක් මේකට යව මහජන මල්ලසේකර කියලා. අන්න ආඩම්බරෙන් අපි යව්වා එතුමා. මම හිතන්නේ ඒ දෙන්න හම්බුනහම යාළුවා කතා කරන්න ඇති. මම හිටියේ නැහැ සාකේතු. තේ බොන වෙලාවේ හරි මන් දන්නේ රුසියාවේ මොනවද විවාද කියලා. වඩක කියලා වදන්න අහලා තියෙනවා. ඉන්දිරේ තානාපතිරුවත් බොනවා. මන් දන්නේ මාසෙවද විවාද නැද්ද කියලා. හොඳට හිටියා. ඉගෙන ගත්ත රුසියානු භාෂාව. එහෙමත් කෙනෙක් දන්නේ රුසියානු භාෂාව. හොඳ ලස්සන කතාවකුත් තියෙන ඔබ අහලා ඇති මේ වරක් රුසියානු තානාපතිරුවා කතා කළාම කන් දන්නවා ඇති. කවුරුහරි නැමෙයි සිංහල දාන්න. ඒ මුල් කාලේ මලසිකන මාතෘකාව මම දාන්නම් කියලා. හැබැයි රුසියානු තාන කතා කරනකොට මේතුමා කතා කළාරු අර මුල් කතාව වෙන හොඳ කතාවක්. පුදුම වුණාලු මේ තරම් දන්නව නේද කියලා මලසිකන මහත්තයා රුසියානු භාෂාව. පස්සේ ඇහුවම කිව්වලු මම දන්න රුසියානු භාෂාවක් නැහැ. මම වෙන කතාවක් කළා කියලා. මේ වෙලාවේ රුසියානු තාන පිටර කියන්නේ මේ මේවනේ. අපිත් දන්නවනේ ඔය තානපතිර කතා කරනකොට කියන්නේ ඒ රටවල් දෙක සම්බන්ධනේ. ඒ හින්දා යා එතුමා වෙන කතාවක් කළා. අපුටිත් ගහ වේවට රුසියානු කාර්යාලයද අපිට ගහෙත් නැහැ. කරදී මිලෝද තිරුන්නේ නැහැනේ. හැබැයි අපි මනසේ මහත්ය වෙන කතාවක hina තුන. ඒ වගේ ඒවටගේ ස්ථානෝචිත ප්‍රඥාව. කියන්නේ ඒ වෙලාවට නුවණක් තියෙන ස්ථානෝචිත ප්‍රඥාව කියලා. ඒක තියෙන්න ඕනේ. දැන් මොකද කරන්න කියලා. ඒක නෑ උඹ පඬිත්යන්ට. ඒකයි පඬිතන රේදන්න යන්න බැරි. පඬිතක මෙහිඳ. සාමාන්‍ය රේදන්න ගෙහැකි. පඬිතන රේදන්න යන්න බෑ. හොඳට මම පඬිතෙක් නෙවෙයි. මට රේදන් දුවන්න පුළුවන්.
අන්න එතුමාට තිබුණා අන්න ඒ ශක්්‍යතාව ස්ථානෝචිත ප්‍රඥාව කියන එක. ඒ වෙලාවේ කරන්න ඕන මොකද්ද කියන එක. පස්සේ එතුමා රුසියාවෙන් පස්සේ ගියා එංගලන්තයට. එහෙදි එතුමාට OBE කියන නයිට් නාම ලැබුණා. ඔය තියෙනවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ තියෙනවා ඉහළම සම්මාන නාමාවලිය OBE Order of the British Empire. එතකොට හම්බුණා ඒ සම්මානය. පස්සේ කැනඩාවට ගියා හයිෂනට. පස්සේ UN එකට ගියා පර්මේ තානවත හැටියට නියුජ හැටියට. රාජ තන්ත්‍රය එතන හුරුයි භාෂා හැටියට වගේ. දැන් මං කැමති එතුමා මොනවද කළේ භාෂාව වෙන කියලා කියන්න. පවතින ඒකයි. එතුමා රුසියාවේ ගියා කියලා කැනඩාවේ ගියා කියලා ඇතිවට වඩා නැහැ. එතුමා මොකද්ද කළේ පැවතින්ට? අන්න ඒකයි වැදගත් වෙන්නේ. එතුමා කළා ශබ්දකෝෂ කීපයක් වෙන කාටවත් කරන්න බැරි. කියන්නේ භාෂා හතර පහක් දන්නේ නැති කෙනෙකුට කරන්න බෑ ඒ වැඩේ. 1937 වෙනකොට එතුමා පළ කළා ශබ්දකෝෂයක් Dictionary of Pali Proper Names කියලා. 37 ඒ කියන්නේ ත්‍රිපිටකයේ අට කතාවල සඳහන් වෙන ස්ථාන ගැන කිඹුල් කපිල වස්තු හරි ලුම්බිනි හරි මොනවා තියෙනවනේ රජගහ නුවර හරි වේසාලි හරි තියෙන්නේ මොනවද මේවා අනේ පාලි ත්‍රිපිටකයේ ඒ වගේ අට කතාවල තිබුණ ස්ථානයක් ගැන මේකේ විස්තරය තියෙනවා ඒ උදා වුණා නොඑක ආයකට මේක පණ ගත්තේ රීස් ඩේවිඩ්ස් එතුමා ඉවර කළාට රීස් ඩේවිඩ් සහ ඔහුගේ භාර්යාව කැරොලයින් ඩේවිස් උදව් වුණේ. ඔය ඔක්කොම එක තියලා මේ වැඩ ඉවර කළා. දැන් තියෙනවා මේක ඊට පස්සේ 40ේදී ලන්ඩන් නුවර මේක නැවත පාල කළා. ඒක ඔබ දන්නේ නැත්නම් ත්‍රිපිටක පාලි සාහිත්‍යයේ තියෙන ස්ථානයක තියෙන්නේ කොහෙද? ඒ ගැන මොනවද තියෙන්නේ කියලා අනවතත් විල ගන්නකෝ. මොනවද ඔබ දන්නේ අනවතත් විල ගන්න? කොක්කු ඉන්නවද? මොනවද ඔබ දන්නේ අනවතත් විල ගන්න? කවුද ඒක නෑවේ? අන දන්නේ නැත්නම් ගිහිල්ලා බලන්න අනවතත් එන්න ඕටි කියලා. බෞද්ධයන් ලොකු මූලාශ්‍රයක් මේක. අද අපි සීපත් කරන්නේ අපේ රටට උදාහර සේවාවක් කළ ජාතික නායකයෙක් ගැන. ඒ කවුද? ගුණපාල මල්ලසේකර මැතිතුමා. එතුමාගේ 120 වෙනි උපන්දිනය අපි සිහිපත් කරනවා. සදාකාලික මල්ලසේකර මැතිතුමාට අපි ණය ගැති. ශ්‍රී ලංකා දිවිපෙම ණය ගැති. ශ්‍රී ලංකා දිවිපේට අනගාරික ධර්මපාලතුමාගේ මග යමින් විශිෂ්ට උදාර සේවාවක් කර ජාතික ආගමික උදාර සේවාවක් කර අපිට අපේ රට ඉදිරියට ගෙන යාමට සම්බුද්ධ ශාසනය තියෙන තාක්කල් ගෙන යාමට ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කර දීලා ගියා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කර දීලා ගියා. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ තරුණ සංවිධානය ආරම්භ කළ ගියා. ගරුතර මහා සංඝරත්නය සමග එක් වෙලා රටට කරන්න ඕන උදාරම සේවාවන් කර උදාරම සේවාවක් කර ගරු මැතිතුමනි ඔබතුමා අපෙන් නික්ම ගියත් අපිට අද රටක් ජාතියක් ආගමක් තියෙන ඕන කාලයක තමයි අපි අද බොහොම අසරණව ජීවත් වෙන්නේ. අන්නේ කනගාටුදායක තත්ත්වය සිහිපත් කරන්නත් ඕන. විශේෂයෙන් ඔබතුමා ඔබතුමන්ලා අපිට ජීවේ දීලා ගිය උදාර නායකයින් අපි එක රැකගත යුතුයි. අපිට ලොකු සම්පතක් තියෙනවා. දරු සම්පතක් තියෙනවා. කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම තමයි විජය මල්ලසේකර මැතිතුමා. ඒ වගේම විජය මල්ලසේකර මැතිතුමා අපිට දායාද කළ දීලා තියෙනවා හෂාන් මල්ලසේකර මැතිතුමා. හෂාන් මල්ලසේකර මැතිතුමනි ඔබගේ ආදරණීය සීයාණන්ගේ නාමය ගෞරවය කරපු වැඩ කොටස ඉදිරියට කරගෙන යන්න ඔබතුමාට ලොකු වගකීමක් තියෙනවා. අපේ සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. ඒ වගේම තමයි මේ ලෝක බෞද්ධ මහා සම්මේලනයතුම ආරම්භ කරේ මුළු ලෝකෙටම බෞද්ධ කටයුතු අවශ්‍යතාවයක් අනුව බෙදා හදා දීමට 1950 දී ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කරලා
මුළු රටවල් ඔක්කොම ගණනාවක් සමග එක්ක වෙලා පළමුවෙන්ම ප්‍රථම සභාපති හැටියට එතුමාපත් වෙලා ලොකු කාර්යභාරයක් කරලා අපේ තිබුණු යම් කිසි හේතුවක් මත මං කියන්නේ යන්නේ අසරණ භාවයක් කියලා හේතුවක් මත මියන්මාරයට වසර දෙකකට ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිකම ගියා. ඉන්පස්සේ තායිලන්තයට ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ගියා. අද ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සමහර උදවිය දන්නෙත් නෑ. ලෝක බෞද්ධ සම්මේලන නිර්මාතෘවරයා කවුද? මේක හැදුවේ කවුද? කොහෙද හැදුවේ? කවුද හිටපු ජාතික නායකයන් කියලා මන් දන්නවා. නෙම්සිරි මුතුකුමාර මැතිතුමා ලෝක බෞද්ධ මහා සම්මේලනයේ තරුණ සම්මේලනයේ සභාපතිතුමා හැටියට හිටියා. එතුමා දැන් නැති වෙලා මල්සේකර මහත්මයාගේ ළඟම හිටපු හිතවත් මිත්‍රයෙක් හැටියට වැඩ කටයුතු කරා. එතුමා හැම සම්මේලන වාරයකම ලෝක බෞද්ධ සම්මේලනයේ මල්සේකර මැතිතුමාගේ ඡායාරූපය ගිහිල්ලා අපි විවෘත කරලා මල් මාලා පළඳලා ගෞරව දක්වලා පින් අනුමෝදන් කරලා වැඩ කටයුතු පටන් ගන්න. ඒ වගේම තමයි රත්නසිරි මුතුකුමාර මැතිතුමත් ඒ කාර්යභාරය දිගටම කරගෙන යනවා. ලොකු සටනක් දෙනවා. මල්සේකර නාමය ලෝක තුල රැක ගන්න විහිං අමතක කරන්න යන්නේ. ඒකට ඉඩ දෙන්න කෙසේත්ම බෑ. අපි ඉඩ දෙන්නේත් නෑ. ඉතින් මම වැඩිදුර කතා කරන්න යන්නේ නෑ. තමුන්ාසලට කියන්න ඕන අනගාරික ධර්මපාලතුමා එදා කිව්ව දේවල් අද ඇත් වෙලා තියෙනවා. අපි මොනව කතා කරත් බොහොම අසරණ භාවයක් පේන්න තියෙනවා. අපි සිංහල බෞද්ධ, නමුත් මේ රටේ හැම ජාතියක් සමගම බොහොම සාමකාමීව කරුණාවෙන් මෛත්‍රී සහගතව ජීවත් වෙන ජාතියක්. අපි කිසිම කෙනෙකුට වෛර කරන්නේ නැහැ. කරුණාව තමයි අපි ගාව තියෙන්නේ. ඒක තමයි අපේ බෞද්ධකම කියන්නේ. ඒක තමයි අපේ බුද්ධිය. අපේ නායකත් හැසිරුණේ කාලේ තමයි. කවදාකවත් මල්සේකර මැතිතුමා ජාතිවාදයක් ගැන කතා කරේ නැහැ. කවදාකවත් අනගාරික ධර්මපාලතුමා ජාතිවාදයක් ගැන කතා කරේ නැහැ. කතා කරේ අපිව හදාගන්න, සිංහල බෞද්ධ හදාගන්න, සිංහල දරුපරුපුරා හදාගන්න. අපිටත් කතා කරන්න වෙලා තියෙන්නේ ඒ හැඟීම අපේ සිංහල බෞද්ධ දරුදරුවන්ට කාවත් දන්න. මල්ලසේකර මැතිතුමාට, අනගාරික ධර්මපාලතුමාට, සමස්ත ලංකාව බෞද්ධ මහා සම්මේලනයේ සිට නැතු උදාර ගරු සභාපතිවරුන්ට අපි කරන එකම ගෞරවය තමයි අපේ රට ජාතිය ආගම ආරක්ෂා කරලා අනි ජාතීන් අන්න ආගමෙන් සමග සහජීවීවෙන් වැඩ කරලා මේ රට ආරක්ෂා කරගෙන යාමට ඉදිරි සලස්වා දීම.